එක්සත් ලක්මණිතා පෙරමුණේ කලාප සංවිධායිකාවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සිරිකොත්තේ පක්ෂ මුලස්ථානයේදී පැවැත්තුණා. එක්සත් ජාතික පක්ෂ කලාප සහ කොට්ටාස සංවිධායකවරියන් වැඩමුළුව සඳහා එක්ව සිටියා. අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන්න සියලු දෙනාම සූදානම් වෙන්න කියන එක අපි හැමෝම දැනුවත් වෙලා ඉන්නවා. කාන්තාවන් ලෙස දේශපාලනයේ අපිට තිබිච්ච දුක වේදනාව අද මේ වෙනකොට සතුටට පත් වෙලා තියෙන්නේ, සතුටට පෙරලිලා තියෙන්නේ අපේ කියන ජනාධිපති කෙනෙක් අපිට ඉන්න නිසා. මේ අයිතිවාසිකම අපේම කියලා අපිටම අපි ලබා ගන්න නම් වැඩි බහුතරයක් වෙන අපේ රටේ කාන්තාව මෙය ඉටු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුයි. මේ තමයි ඇත්ත කතාව. 1993 මැයි පළවෙනිදා ප්‍රේමදාස මහත්තුමා ජීවිතක්ෂණපත් වුණාන් පස්සේ නැවත ජනාධිපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට හදාගන්න බැරි වුණා. මොකක් ගන්නවද හේතුව? අසමගිය. ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට කලින් නියත වශයෙන්ම නමවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහයි කියලා මම මතක් කරන්න කැමතියි. වික්‍රමසිංහ මහත්තයා මේ පුටුවට එන එක කොච්චර කල් වැළක්වුවද බල. 1994 ඉඳලා දිගටම වැළක්වුවා. 2015 ජනවාරියට අපේ පක්ෂවල ඉන්න අය අපේ පක්ෂයත් යම් පිරිසකට වෙලා කිව්වා ලොක්කයිලන නම් බෑ සපෝට් කරන්න. වෙන ඕන පමේ දාන්න උදව් කරන්න. සුදුසුකු නිසා බයයි. දැන් දන්නවා රනිල් යන පාරේ ගියොත් ආපහු එක එක සීන ඔළුවේ තියාගෙන ඉන්න ජනාධිපතිලට සීන නැත කියලා. මේ මෑත කන්න කුමාර ඉස්සරහගේ මහත්තයා පාර්ලිමේන්තුවේ මාව පෙන්වලා කිව්වා ඔබතුමා කියලා තියෙනව නේද 10ක් ලොක්කට දෙන්න කියලා. මම කිව්වා නෑ. මම කියලා තියෙනව 12ක් මේ රට පාලනය කරන්න. දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආසියාවේ බලවත් රටක් වෙනවා කියලා මං වැටුණු රට එල්බෝට් එකකට දෙන්න බෑ. පක්ෂපාත ભેදිකින් තොලව සාධාරණ මනසකින් යුක්තියේ මූලධර්ම අනුව බලපුවම ඕන කෙනෙකුට පේනවා මේක ඇත්තටම ගොඩ දාගෙන යනවා. මේ යන ක්‍රමය හොඳයි. අපේ අනුරුද්ධකාරයෝ කියනවා නේ මේ යන වැඩපිළිවෙල මෙහෙම යන්නේ හොඳයි. මෙහෙම යන්න දෙන්න ඕනේ. ඒකනේ 107 ඉඳලා 28 දක්වා වැඩි වෙලා තියෙන්නේ මේ කෙටි කාලෙක. එතුමාගේ ජනප්‍රියත්වය ඉතින් තා පොඩ්ඩනේ තියෙන්නේ. දැන් කැම්පේන් එක පටන් අරගෙනත් නැහැ. ජනාධිපතිතුමාට සහයෝගය දෙන පක්ෂපාත කණ්ඩායම් හැමතැනම රැස්වීම් තියෙනවා. දැන් ගිය සෙනසුරාදා මම දැක්කා විශාල ජනකගක් ගාලා බදුල්ලේ තිබ්බා චාමරලා සිරිපාල මහත්තයලා රැස්වීමක් තිබ්බා. එතකොට මහනුවරත් ඒ වගේම එකක් තිබ්බා. මම බලන් ඉන්නවා හවසට මාධ්‍යවල මේ නායකයෝ කියන බනිනවමයි වැඩේ. අපේ වැඩ පිළිවෙල මේකයි කියලා බලන්න පුතුමාලා කල්පනා කරලා මොනවත් එහෙම ලොකු දෙයක් ගැඹුරක් තියෙන දෙයක් කියනවද කියලා.